හොඳයි පුතේ අපි නැවතත් වර්තමාන කාල වාක්‍යෙම තමයි සාකච්ඡා කරන්නේ දැන් අර ඔයාලට මතකයි සමහර විට සමහර වාක්‍යවල ඔහු කියලා යෙදিলা තියෙනවනේ ඔහු එහෙම නැත්නම් ඇය නේද ඈ එහෙම නැත්නම් ඌ නේද අන්න ඒ වගේ යෙදුණු වාක්‍යවලදී කොහොමද ක්‍රියාපදයේ තබන්නේ අපි මුලින්ම ගනිමු ඇය කියන එක. දැන් මේ ඡේදය ඔයාලා කියවන්නකො. මම මේ ඡේදය පෙන්වන්නම්. right මෙන්න මේ ඡේදය. ඔව් මේක කියවලා බලන්න. මගේ නැන්දා. මගේ නැන්දාගේ නම චතුරි ඒකනායකයි. ඈ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරියකි. ඔන්න මෙතන ඈ කියලා තියෙනවනේ. ඈය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අයියලා අක්කලාට සිංහල විෂය පිළිබඳව දේශන පවත්වයි. ඈ සැම දිනකම ඔසරියකින් සැරසී විශ්වවිද්‍යාලයට යයි. ඇය නිවසේ සිටින වේලාවට අපට ලස්සන කවි ගීත කතන්දර කියා දෙයි. ඇය තවදුරටත් ඉගෙන ගනි. ඇය කිසි දිනක මහාචාර්යවරියක වන බව අපට පවසා. ආන්න. ස්ත්‍රීලිංගවලදී මේ දැන් මෙතන ඉන්නේ ස්ත්‍රීලිංග නාම පදයක් තියෙන්නේ. නැන්දා. එතකොට නැන්දා වෙනුවට නැන්දා කියන වචනය සුවිශේෂී කරලා පෙන්වන්න. මේ නැන්දා වෙනුවට ඔව් ඈ සහ ඈ කියන වචනේ යොදලා තියෙනවා නැන්දා කියන වචනේ වෙනුවට නාම පදේ වෙනුවට නේද ඒක වචනයිනේ නැන්දා කියනකොට ඒක වචනයි ඈ කියන්නේත් එහෙනම් ඒක වචන එකක් වෙන්නේ නැති ඈ කියන්නේත් ඒක වචන දැන් බලන්න පුතේ ක්‍රියාපදයේ තබල තියෙන විදිය දේශන පවත්වයි යන්නේ අවසන් කරලා තියෙන්නේ. ඇය සෑම දිනකම විශ්වවිද්‍යාලයට යයි. ඇය නිවසේ සිටින වේලාවට ලස්සන කවිය කියා දෙයි. තවදුරටත් කියන ගණි. ඇය මහාචාර්යවරියක් වන බව අපට පවසයි. නේද? අර අප්‍රාණවාදී වාක්‍යවල තියන්නේ අවසන් කරේ. නේ? වර්තමාන කාල මේ ප්‍රාණවාචී වාක්‍යවල මේ ඔයාලට මතකද දැන් අපි ටිකකට කලින් ලිව්වා ප්‍රාණවාචී ඒක වචනත් අපි යන්නේ අවසන් කරේ මෙතනත් එහෙමයි ස්ත්‍රීලිංග වුණාට වර්තමාන කාලයේදී අපි ස්ත්‍රීලිංග ඒක වචන උක්ත පද වල ක්‍රියාපද යොදන්නේ යන්නේ අවසන් කරලා නේද යන්නේ අවසන් කරලා තමයි අපි ක්‍රියාපද යොදන්නේ පැහැදිලිද නැවත කියවල බලන්න ඔයාලා හරි කියවද හොඳයි දැන් ඉතින් ඔයාලට එතනින් පැහැදිලි වෙන්න ඇති මොකද මගේ නැන්දා කියන එක නේද නැන්දා කියලා කියන්නේ ස්ත්‍රීලිංග ඒක වචන උක්ත පදයක් නේ එතකොට නැන්දා පිළිබඳව මේ ඔයාලට තියෙන හැම වාක්‍යයකම නැන්දා වෙනුවට ඈ කියන වචනය සහ ඇය කියන වචනේ යොදාගෙන තියෙනවා නේද? එතකොට නැන්දා මේ හැම තැනදීම නැන්දා නැන්දා කියලා කියන්න බැරි නිසා
නේද? එහෙම කියනකොට අර මේ වාක්‍ය කැතයි නේද? ඒක නිසා තමයි ඇය කියන වචන යොදලා තියෙන්නේ අර නැන්දා කියන එක කෙටි කිරීමට. නැන්දා කියන එක කෙටි කරන්න තමයි නේද? අර නැත්තම් එකම විදිහේ වාක්‍ය ලියනකොට නිකක් අමාරුයි නේද? ඒක කැතයි. අන්න ඒක නිසා තමයි පුතේ මේ ඒ වෙනුවට ඈ සහ ඇය කියන වචන දෙක අරගෙන තියෙන්නේ නේ. හරි, ඉතින් මේක ස්ත්‍රීලිංග ඒක වචන උක්ත පදයක් ඈ කියන්නේ නේද? එතකොට ඕනනම් අපිට අම්මා වෙනුවටත් යොදන්න පුළුවන්. අම්මා පොතක් කියවයි, ඇය පොතක් කියවයි නේද? අම්මා වෙනුවටත් යොදන්න පුළුවන්. වර්තමාන කාලයේදී යෙදීමේදී ක්‍රියාපදය යන්නේ අවසන් කරන්න ඕන. හරි, ඒක තමයි අපි දැන් එතන ඉගෙන ගත්තේ. හොඳයි, මාතෘකාලියම වර්තමාන කාල ඒකවචන ස්ත්‍රීලිංග කොමාතුභාව ස්ත්‍රීලිංග වාක්‍ය ස්ත්‍රීලිංග වාක්‍ය නැන්දා දේශන පවත්වයි. සේවා කැලියා ගන්න. කැලියා ගන්න. ඇය කවි ගීත කියා දෙයි. දුරටත් ඉගෙන ගනි. ඈ තව දුරටත් ඉගෙන ගනි. මෙන්න නැන්දා යන්නේ අවසන් කරන. ඈය යන්නේ අවසන් කරන. ඈ යන්නේ අවසන් කරන. ඉවරයි සර්. ලියලා ඉවරයි සර්. හොඳයි. ලියලා ඉවරයි සර්. හරි. දැන් බලව පුරුෂ ලිංග වාක්‍ය වලදී මොකද වෙන්නේ කියලා. ඔව්, මේ තියෙන්නේ පුරුෂ ලිංග
තිබෙන ඡේදයක් මගේ ගුරුතුමා. මගේ ගුරුතුමාගේ නම චතුර ඒකනායක ඒකනායකයි. ඔහු ඉතා පැහැදිලිව උගන්වයි. ඔහු පාඩම උගන්වන අතරතුරදී අවසානයේදී අපට නොවැහැටුණු යමක් ඇද්දයි විමසයි. නොදන්නා දේ පිළිබඳව ප්‍රශ්න කිරීමට ඔහු අපට අවස්ථාව ලබා දෙයි. ඔහු ඉතාම දක්ෂ ගුරුවරයෙකි. මෙන්න ඔහු කියන වචනයේ දීලා තියෙන්නේ. එතකොට මෙතන පුතේ ගුරුතුමා ගැන නේද? ගුරුතුමා, මගේ ගුරුතුමා. එතකොට මගේ ගුරුතුමා කියලා නිතරම යොදන්න බැරි නිසා එහෙ වෙනුවට ඔහු කියන වචනේ යොදාගෙන තියෙනවා. ඔහු ඉතා පැහැදිලිව උගන්වන, ඔහු පාඩම උගන්වන අතරතුරදී අවසානයේදී අපට නොහැටුණු යමක් ඇද්දයි විමසයි. නොදන්නා දේ පිළිබඳව ප්‍රශ්න කිරීමට ඔහු අපට අවස්ථාව ලබා දෙයි. ඔහු අර එතනදී බලමු ක්‍රියාපදේ කොහොමද යෙදিলা තියෙන්නේ කියලා. යන්නෙන් අවසන් වෙලා තියෙන්නේ. උගන්වයි. මෙතනත් එහෙමයි. චතුර ඒකනායකයි. විමසයි. ලබා දෙයි. ඒ හැම තැනකදීම යන්නේ අවසන් වෙලා තියෙනවා. අවසාන වාක්‍ය මේ ඒක ක්‍රියාපදයක් නැති නිසා තමයි මේ විදිහට තියෙන්නේ. නැත්තම් ක්‍රියාපදයේ යොදනකොට යන්නේ අවසන් කරන්නේ. පැහැදිලිනේ නේද? අරක විදිහම තමයි. නේ? එහෙනම් ඔහු යොදන විටත් යන්නේ අවසන් කරන්නේ. අප්‍රාණවාදී ඒක වචන බහු වචන දෙකේදීම යන්නේ අවසන් කරන්නේ නේද? ප්‍රාණවාදී ඒක වචනේවයිදී යන්නේ අවසන් කරන්නේ. ඔහු යෙදෙන වාක්‍යවලදී යන්නේ අවසන් කරන්නේ. එහෙනම් මේ ගොඩාක් ඒව තියෙන යන්නේ අවසන් කරන ඒවා නේද? අපිට තාම වෙනස් එකක් ආවුනේ අර ප්‍රාණවාචී බහුවචන වාක්‍යවලදී විතරයි තියන්නේ අවසන් කරේ. අනිත් හැමතැනදීම යන්නේ අවසන් කරේ. නේද? හරි. එහෙනම් අපි එකටත් අපි ලියා ගන්නමු. වර්තමාන කාල ඒක වචන පුරුෂ ලිංග වාක්‍ය ගුරුතුමා පැහැදිලිව උගන්වයි.
ඉවරයි සර්. හොඳයි. ඉරි ඇඳ ගන්න. ලියාගෙන ඉවරයි සර්. ඔව් දැන් ඒ වර්ග දෙකම ඔයාලට තේරෙන්නේ නැතිනේ. ඔව් සර්. හයි. ඕ බලමු එහෙනම් මෙන්න මේකේදී කියවල. සිංහයා ගැන. සිංහයා කැලේ රජා නමින් හඳුන්වයි. ඌ කැලය තම රාජධානිය ලෙස සලකයි. ඌ කැලයේ ගල් ගුහාවල ජීවත් වෙයි. ඌ කැලෑ රාජධානියේ සිය අනසක පතුරුවා හරි. කැලේ සතුන්ගේ සතුටේදී දුකේදී සිංහයා ඔවුන්ට පිහිට වෙයි. ඌ කැලේ සතුන්ට නායකත්වය සපයයි. ඌ යෙදෙන වාක්‍ය නේද? ඌ සිංහයා ගැන තියෙන්නේ සිංහයා වෙනුවට සිංහයා සිංහයා කියලා නිතරම කියන්න බෑ. එතකොට කැතයි. ඔව් ඒ වෙනුවට ඌ කියන වචනේ යොදලා තියෙනවා. ඌ කැලය තම රාජධානිය ලෙස සලකයි. ඌ කැලයේ ගල් ගුහාවල ජීවත් වෙයි. ඌ නේද? ඌ කියන වචනය. ඒ වචනේ ඉතින් අපි සාමාන්‍යයෙන් ඔයාලා කතා කරනකොට නම් මේ යාළුවන්ට නේද එහෙම එහෙම කතා කරනවා. ඒක නිකන් කැත වචනයක් විදිහට තමයි අපි මේ සලකන්නේ. නමුත් ලියනකොට ඒක ගැටලුවක් නෑ. හැබැයි සත්තුන්ට නේද, මිනිස්සුන්ට නෙමෙයි. ඔයාලා කියන්නේ මිනිස්සුන්ටනේ. අපි සත්තුන්ට තමයි මේක ඌ කියන වචනය යොදාගන්නේ. තේරුණාද? රයිට්. එතෙන් අපි බලමු ක්‍රියාපදයේ කොහොමද පුතේ යෙදිලා තියෙන්නේ කියලා. කියන්නේ නම් සංකරන්නේ නේ. සලකයි වෙයි. සලකයි ජීවත් වෙයි. හරි. හරි. පිහිට වෙයි. සපයයි. සපයයි. ඒ කියන්නේම තමයි. කියන්නේ නම් සංකරන. එහෙනම් ඒකත් ලේසි. නේද? මෙතන හොඳයි ඒක තේරුණානේ. එහෙනම් අපි එතනත් කියාගනි වර්තමාන කාල ඒක වචන අපි මාතෘකා පොඩ්ඩක් වෙනස් කරමු. ඌ යෙදෙන වර්තමාන කාල වාක්‍ය. ඌ යෙදෙන වර්තමාන කාල වාක්‍ය. සිංහයා ගැන තිබුණේ නේද?
සිංහයා කියන්නේ අවසන් කරන ඌ ඉවරයි සර්. ඩයි. සලියලි ඉවරයි. හරි. එහෙනම් දැන් අර අපි ඉගෙන ගනිපු කවිය නේද? අර මම කිව්වොත් සලියලි ඉවරයි. ඔව් මම කිව්වොත් මී යොදන්න, අපි කිව්වොත් මූ යොදන්න. අර ඒ කවියක් තියෙනවනේ. ඒ කවිය ඕන අපිට පොඩ්ඩක් වෙනස් කරලා ගන්න පුළුවන්. වර්තමාන කාලයේදී පණ නැත්නම් ඊ යොදන්න නේද? පණ නැත්නම් ඊ ඒක වචන උනත් බහු වචන උනත් නේ. එතකොට තව ඈ තිබුණොත් ඊ යොදන්න, ඇය තිබුණා ඊ යොදන්න, ඔහු තිබුණා ඊ යොදන්න, ඌ තිබුණා ඊ යොදන්න පුළුවන් නේද? ඒ විදිහට ඕන අපිට කවියක් හදලා ලියන්න පුළුවන්. ලියමුද අපි? ඔව් එතනින් ඉවර කරමු අපි. ඔව් කොහොමද හදන්නේ කවිය? වර්තමාන කාලයේදී පණ නැත්නම් ඊ යොදන්න නේද? වර්තමාන කාලයේදී ඔව් අපි ඒක පටන් ගනිමු මෙහෙම. වර්තමාන කාලයේදී පණ නැත්නම් යොදන්න, පණ නැත්නම් ඇය තිබුණා ඒත් එහෙමයි යොදන්න. යොදන්න ඔහු තිබුණත් ඊ යොදන්න නේද? ඔයාලා ලියන්න ඌ තිබුණත් ඊ යොදන්න. හැබැයි වර්තමාන කාලයේ පණ තිබුණත් ඒක වචන වලදී යොදන්න පුළුවන් නේද? ඔව් එතකොට හරි. එතකොට ඈ, ඇය, ඔහු, ඌ ඒවෙන් කොහොමත් ඒක වචනනේ නේද? රයිට්. මේක අපි පාඩම් කරන්න කොටු කරලා අපි තියාගනිමු රවුම් කරලා. හරි. ඔහු තිබුණා කී යොදන්න මෙතනත් එනවා මේ ටික එහෙම ලියන්න. ඌ තිබුණා කී යොදන්න
ක්‍රියාපදවලට නේද? තියාගත්ත සර්. හොඳයි ඉතින් අපි අද ඉගෙන ගන්න පු ටික තමයි මේ කවියෙන් අපි ලියුවේ. නේ? ආ තී යොදන එක තැනක් ආවා. මතකද තී යොදන තැන? ප්‍රාණවාචි බහුවචන වලදී නේද? අම්මා අම්මලා නේද? අන්නේ කිසි. ලියාගත්ත සර්. හොඳයි එහෙනම් අපි පන්ති අද ගමන් කරමු.